හන්ඩේ ටූෂන් එහෙම නැත්නම් ලංකාවේ හැමෝටම හුරු හොන්ඩයි ටූෂන් 2020 මොඩල් එක ගැන තමයි අපි අද කතා කරන්න හදන්නේ. 2020 වසරට එළි දැක්වුණු වාහන පෙළ අතරින් ටූෂන් කියන්නේ ගොඩක් දෙනාගේ අවධානය දිනාගත් වාහනයක්. ලෝකේ ගොඩක් රටවල්වල ටූෂන් 2020 මොඩල් එක දැන්ටම ජනප්‍රිය වෙලා තියෙන්නේ. පසුගියදා ඉන්දියාවේ පැවති ඔටෝ එක්ස්පෝ 2020 ෂෝ එකේදීත් හන්ඩේ ටූෂන් කියන වාහනේ ගොඩක් ජනප්‍රිය වුණා. ඉතින් අපි අද කතා කරමු මේකේ තියෙන අලුත් දේවල් මොනවද කියලා. අපි මේ දකින්නේ 2020 ඔටෝ එක්ස්පෝ 2020 ෂෝ එකේදී හන්ඩේ ටූෂන් එළි දැක්වුණ මොහොත. ඉතින් හන්ඩේ ටූෂන් අලුත් මොඩල් ගැන කතා කරනවා නම් මේක 2018 මොඩල් එකේ ෆේස් ලිෆ්ට් එකක් විදිහට හඳුන්වන්නත් පුළුවන්. ටූෂන් කියන්නේ ප්‍රමාණෙන් තරමක් විශාල SUV එකක්. මේකේ අලුත් ඔප්ෂන්ස්, ඒ වගේම අලුත් ඇලොයි වීල් ඩිසයින්ස් කීපකුත් එක්කම ඉදිරිපස පෙනුම වෙනස් කිරීමකට ලක් වෙලා තියෙනවා. මේ අලුත් දේවල් මොනවද කියලා බැලුවොත් මේ LED daytime run light එකේ ඩිසයින් එක, ඒ වගේම ඉදිරිපස අනිත් ලයිට් ෆ්‍රන්ට් ග්‍රිල් එක, මේ දේවල් වෙනස් වෙලා තියෙනවා. මීට අමතරව මේක ඇලොයි වීල්ස් ගැන කතා කරනවා නම් කලින් පැවතුණු ඩයමන්ඩ් කට් ඇලොයි වීල්ස් වලට අමතරව අලුතෙන් ඇලොයි වීල්ස් වර්ග කීපයකින්ම ලබා ගන්න හැකියාවක් තියෙනවා. මේ දේවල් වලට ටූෂන් ඔෆිෂියල් වෙබ්සයිට් එකට විසිට් කරොත් වැඩි විස්තර ඔයගලන්ට දැක් ගන්න පුළුවන්. ටූෂන් මොඩල්ස් කීපයක් යටතේ එළි දක්වනවා. මේ මොඩල්ස් යටතේ ට්‍රිම්ස් කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒත් එක්කම මේ ඇලොයි වීල් ඩිසයින්ස් උත් ඒ හැම කැටගරි එකටම අනුව වෙනස් වෙනවා. මොඩල් එකේ පසුපස අපිට අලුත්ම LED ලයිට් සිස්ටම් එක, ඒකම මේ මොඩල් එකේ විශේෂයෙන්ම කියන්න ඕනේ ෆුල් පැනරොමික් සන්රූෆ් එකකුත් ලබා ගන්න පුළුවන්. ඉතින් ටූෂන් එකේ තියෙන ඒ අප්ලිෆ්ට් ඩිසයින් එක, ඒ වගේම බූට් එකේ තියෙන ස්පේස් එක හොඳටම මේ මොඩල් එකේ දකින්න තියෙනවා. ටූෂන් එකේ ඉන්ටීරිය ගැන අපි වැඩිදුරටත් කතා කරොත් ඉන්ටීරිය සිංගල් ටෝන්, ඒ වගේම ඩුවල් ටෝන් කියන වර්ණ දෙකකින් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ අපි දකින්නේ සිංගල් ටෝන් බ්ලැක් ඉන්ටීරිය තියෙන මොඩල් එක. ඉන්ටීරිය එකේ කැපිලා පේන දෙයක් තමයි 8-inch infotainment system එක. මේ infotainment system එක වගේම මේකේ ඉන්ටීරිය ගොඩක් soft touch material වලින් නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් බැලු බැල්මටම මේකේ quality එක, ඒ වගේම මේ durability හැම දෙයක්ම හොඳින් තේරෙනවා. මේ ඉන්ටීරිය එක අලුත්ම design එකක්. speakers position කරලා තියෙන විදිය, ඒ වගේම ඉන්ටීරිය එකේ shape එක, center console එක, ඒ වගේම අපේ USB ports, ඒ වගේම පසුපස අයටත් භාවිතා කරන්න අවශ්‍ය පරිදි USB ports හැම දෙයක්ම සපයලා තියෙනවා. ඉතින් මේ center console එකේ දකින්න තියෙන අලුත් දේවල් කීපයක් එක්කම අපි මේ infotainment system එක ගැන කතා කරොත් මේ infotainment system එක අලුත්ම features ගොඩකට support කරනවා. අපි කලින් reviews වල සඳහන් කරපු Hyundai BlueLink කියන technology එකට මේ infotainment system එක support කරනවා. ඊට අමතරව Apple CarPlay, Android Auto කියන features හැම දෙයක් එක්කම තමයි මේ infotainment system එක එන්නේ. අපි දැන් බලමු Hyundai ආයතනය විසින් හඳුනා දුන්න ටූෂන් එක ගැන හැම විස්තරයක්ම තියෙන වීඩියෝ එක. අපි කලින් කතා කරා ටූෂන් එකේ මේ අලුත්ම grill design එක. මේ front grill එක ගොඩක් attractive, ඒ වගේම dark trim එකක් එක්ක යන නිසා ගොඩක් දෙනාගේ අවධානයට ලක් වෙනවා. ඒ වගේම ටූෂන් කියන්නේ හොඳ ground clearance එකක් තියෙන වාහනයක්. ටූෂන් අලුත් මොඩල් එකේ LED lights ගොඩක් දෙනාගේ අවධානයට ලක් වෙලා තියෙනවා. මේකේ අලුත්ම ඩිසයින් එකක් තියෙන LED daytime run lights, ඒ වගේම front rear දෙකේම අපිට දැකන්න පුළුවන් LED light system එක ලෝකේ පුරාම මේ වාහනේ ජනප්‍රියමට බලපාලා තියෙනවා. වාහනේ හැරවීම පහසු සඳහා LED wing mirrors වගේම හොඳින් side එකට දැర్శණය වෙන විදිහට තමයි මේ signal lights design කරලා තියෙන්නේ. මේ එක්කම අපිට දකින්න තියෙනවා LED tail lights මේ අලුත් මොඩල් එකේදී. අපි කලින් කතා කරපු විදිහටම අලුත් alloy wheel design එකකුත් මේ මොඩල් එකේ දකින්න තියෙනවා. පවර් ටේල් ගේට් කියන්නේ විශේෂයෙන්ම SUV අතර ගොඩක් ජනප්‍රිය feature එකක්. ඉතින් මේ අලුත් ටූෂන් මොඩල් එකෙත් පවර් ටේල් ගේට් ඔප්ෂන් එක දකින්න තියෙනවා. මේක භාවිතා කරන අයට ගොඩක් පහසු feature එකක් විදිහට හැමෝම හඳුනාගෙන තියෙනවා. අපි කලින් කිව්වා වගේ තරමක් විශාල වාහනයක් තමයි ටූෂන් කියන්නේ. ඉතින් මේකේ බූට් ස්පේස් එක ප්‍රමාණයෙන් තරමක් විශාලයි. ඉතින් ඒ වගේම 60-40 split seats එක මේ බූට් ස්පේස් එක තවත් වැඩි කරගන්න පුළුවන් අපිට.
මේ මොඩල් එකේ සුපුරුදු පරිදි සීට් හීටර්ස් ඒ වගේම ස්ටීරින් වීල් හීටින් ෆන්ක්ෂන් එකක් තියෙනවා. ඊට අමතරව මේකේ වෙන්ටිලේටඩ් සීට්ස් සිස්ටම් එකක් දකින්න තියෙනවා. මේක ඇත්තටම ඩ්‍රයිව් කරන අයට ගොඩක් පහසු වෙන විදිහට නිෂ්පාදනය කරලා තියෙන තමයි හන්ඩේ ආයතනයේ පවසන්නේ. විශේෂයෙන් මේ කියන්නේ ඩුවල් සෝන් ක්ලයිමේට් කන්ට්‍රෝල් ඔටෝමැටික් AC එකක් අපිට දකින්න තියෙනවා. මීට අමතරව ඉලෙක්ට්‍රොනිකලි ඇඩ්ජස්ටබල් සීට් සිස්ටම් එක ඒ වගේම ඉන්ෆිනිටි 8 ස්පීකර් සිස්ටම් එකත් මේ වාහනේ ෆීචර්ස් අතින් ගොඩක් ඉහළ වාහනයක් බවට පත් කරලා තියෙනවා. අපි කලින් කිව්වා වගේ මේ පැනරමික් සන්රූෆ් එකත් එක්කම විශේෂයෙන් මේ වාහනේ එන්ජින් එක ගැන කතා කරොත් මේකේ දකින්න ලැබෙන්නේ 2 ලීටර් පෙට්‍රල් සහ ඩීසල් එන්ජින් දෙකක් විදියට. ඉතින් ඉන්දියාවේ නම් දැනටමත් 2 ලීටර් පෙට්‍රල් එන්ජින් එකයි 2 ලීටර් ඩීසල් එන්ජින් එකයි ලොන්ච් කරනවා කියලා ඒගොල්ලන් ප්‍රකාශ කරලා තියෙන්නේ අප්‍රේල් මාසේ. ඉතින් මීට අමතරව විදේශ රටවල නම් අපිට 2 ලීටර් පෙට්‍රල් මොඩල් එක දැනටමත් දකින්න තියෙනවා. මේ අපි දකින්නේ හන්ඩේ බ්ලූ ලින්ක් කියන ටෙක්නොලොජි එක. ඉතින් මේකෙදි වාහනේ වයර්ලස් ෆෝන් එකට කනෙක්ට් වෙලා වාහනේ ස්ටේටස් එක ඒ වගේ ගොඩක් දේවල් අපේ මොබයිල් ෆෝන් එකෙන් අපිට දකින්න පුළුවන්. මේ බ්ලූ ලින්ක් කියන්නේ හන්ඩේ සමාගම විසින් හඳුන්වා දුන්න ගොඩක් ඇඩ්වාන්ස් ෆීචර් එකක්. ටූෂන් එකේ නිෂ්පාදනය ගැන කතා කරොත් ගොඩක් ශක්තිමත් චැසිය එකක් එක තමයි මේ වාහනේ නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම හන්ඩේ සේෆ්ටි සෙන්ස් කියන ටෙක්නොලොජි එකත් එක්ක කලීෂන් ඩිටෙක්ෂන් ඒ වගේම ලේන් ඩිපාච ඒ වගේ අලුත්ම ෆීචර්ස් හැම දෙයක්ම මේ මොඩල් එකෙත් දකින්න තියෙනවා. විශේෂයෙන්ම කලින් මොඩල් එකට හා සාපේක්ෂව බලනවා නම් පෙඩෙස්ට්‍රියන් ඩිටෙක්ෂන් ඒ වගේම කලීෂන් අවොයිඩන්ස් වගේ අලුත් ෆීචර්සුත් මේ සේෆ්ටි සෙන්ස් කියන ටෙක්නොලොජියත් එක්ක එකතු කරලා තියෙනවා. ටූෂන් 2020 මොඩල් එකේ 6 ස්පීඩ් ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් එකක් තමයි අපිට දකින්න තියෙන්නේ. මේකත් වාහනේ පර්ෆෝමන්ස් වැඩි කරන්න උදව් කරනවා කියලා වාහන නිෂ්පාදක සඳහන් කරනවා. ඕල් වීල් ඩ්‍රයිව් වාහනයක් විතර ඕනෑම රළු පාරකට හා අපි සාමාන්‍ය එදිනෙදා භාවිතයටත් සුදුසු වෙන තමයි ටූෂන් නිෂ්පාදනය කරලා තියෙන්නේ. හයිටෙක් SL ටීම් එකේ අපිට නම් මේ වාහනේ දැනටමත් ලංකාවේ මාර්ගයේ දකින්න ලැබුණා. මේ වාහනේ මිල ලංකාවේ දැනට 110,000 ආසන්න වෙනවා කියලා තමයි වාහනේ ගැන විස්තර දන්න අය නම් කියන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ වාහනේ ඇත්තටම විස්තර හැමදේම ඉදිරියේදී ඔයගොල්ලන්ට අරගෙන එන්න. එහෙනම් අපි මේ රිව්යු එකත් එක්ක තියලා හිටපු ඔයගොල්ලන් හැමෝටම බොහොම ස්තුතියි. ඔබලගේ විස්තර අදහස් සහ යෝජනා පළා කමෙන්ට් සෙක්ෂන් එකේ අපිත් එක්ක බෙදා ගන්න. එහෙනම් නැවතත් මේ වගේ අලුත් වාහනයක් ගැන විස්තර අරගෙන එකක් අපි ගිහින් ලෙන්නම්. අපි හයිටෙක් SL ටීම් එකේ